හෙලෝ ගයිස්, අයෝ ආච්චි කඩපියා ගන්නකෝ. හෙලෝ ගයිස්, වෙල්කම් බැක් ටු මයි චැනල්. කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔයාලා හැමෝම හොඳින් නැති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් මම ඩේ බ්ලොග් එකක් තමයි අරන් ආවේ. ඩේ බ්ලොග් එක පටන් ගත්තේ චුට්ටක් පරක්කු නම් උදේට කාලා වොච් එකක් එහෙම දාගෙන දැන් තමයි ආවේ. උදේ ඉඳලම ගන්න බැරි වුණා. ඉතින් අපි මෙතන ඉඳලා මොකද කළේ කියලා, මොකද කළේ කියලා නෙමෙයි මොකද කරන්න කියලා බලමු අපි ඉස්සරහට. මට දැන් ආවා ඔන්ලයින් ඕඩර් එක. මට ආවා ඔන්ලයින් ඕඩර් එකක්. මට මේතර අපේ නංගිට තමයි ආවේ. ඉතින් මම හිතුවා නංගි ගෙදර නැහැ, අද එයාලගේ ඉස්කෝලේ ඒරවල් පටන් ගන්න දවසේ. ඉතින් එයා ඉස්කෝලේ ගිහිල්ලා මම මේක දැන් අන්බොක්ස් කළා. ඉතින් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් මෙන්න මේක තමයි ඕඩර් එක. ලස්සනම ලස්සන බෑග් එකක් මේ තියෙන්නේ. ටෝට් බෑග් කියන්නේ තු කියලා මේ අපේ නංගි කස්ටමයිස් කරගත්ත එක. එයාට ලස්සනට වැඩේ කරලා තියෙනවා. අපේ නංගි බ්ලැක්. එයා දැන් ක්ලාස් එකක් දැන් ගෙනියන්න. මටත් ගෙනිච්ච හැකිදී මේ විදිහට කස්ටමයිස් ඩිසයින් එකක් දුන්නා. එයා ලස්සනට ඒක කරලා තියෙනවා ඉන්ස්ටාග්‍රෑම් පේජ් එකකින්. මම ඔයාලට ඒ පේජ් එකක් දාන්නම්. එයා ලස්සනට කරන අනික එයාගේ හරිම අඩුයි. ප්‍රයිස් එක කුරිය චාර්ජ් එකක් ඇඩ් කරන්නෙත් නැහැ. මේ බෑග් එකම වෙන්නේ රුපියල් 1300යි. මම දන්නේ මේට මේ අඩුව තියනවාද කියලා. ඉතින් මම දන්නේ මේට වැඩි අඩුව මෙට එන මේක 1300යි. අයියෝ, අපේ ආච්චි බයිනවා මේ දුදනවනා. මේ මොනවා පියාච්චි කෑ ගන්නවා බෑග් මදිවට තව බෑග් ගන්න කියලා. ඇත්තටම අපි ගාව ටෝට් බෑග් එකක් තිබ්බේ නැහැ. ඉතින් මම කව නංගිර ගමු කියලා. මට නෙමෙයි ඉතින් ගොඩක් වැදගත් එයාට තමයි. එයාගේ නම ගහලා තියෙන්නේ. හැබැයි ඒක ලස්සනට කරලා තියෙනවා. මේක 1300යි. මම දන්නේ මීට අඩුව ටෝට් බෑග් ගන්න තැන් තියෙනවද කියලා. 1300 කියන්නේ යන් කුරිය චාර්ජ් එකක් ඇඩ් කරන්නේ නැහැ. කුරිය චාර්ජ් එකත් එක්කම තමයි 1300 ලස්සනට ඉතින් කරලා තියෙනවා. මම ඔයාලට මේ ඒ පේජ් එක දාන්නම්. ඔයාලට කැමති නම් ඕඩර් එකක් දාගන්න. මම නම්බර් එකත් එක්කම දාන්නම් මෙතනින්. කුරිය චාර්ජ් ඔක්කොමත් එක්ක 1300 මේකට රුපියල් 400ක් අදිනවා. එල්ලම් බලන්න කොල්ලොත් දානවා දැන්. අනේ සත්තකින් මම අනේ යුට්ටක් දාන්න කොහොමද? චුට්ටක් දාන්නක. චුට්ටක් දාන්න කියන්නේ චුට්ට දාගෙන පේනන්නකෝ. ලස්සන අයනේ දාන්නකෝ. මොකද වෙන්නේ? ඕනම් කණ්ඩෝයා ඕනද? ඉතින් අද උදේ මම අපේ ගෙදර ආවා. ඊට පස්සේ තින් දවල් වෙලා එයාවත් අල්ලගෙන දවල්ට කෑම හදන ගමන් තමයි ඉන්නේ. මම ඉතින් එයා අපේ ගෙදර ආවත් මගේ වැඩවලට හවුල් කරගන්නවම තමයි. ඉතින් එයා බෑන කියා බලෙන්ම මෙන්න මේ ටිකත් කපලා මම චිකන් ටෙවල් එකක් දාන්න හදන්නේ. දැන් ඉතින් අපි දෙන්නම උයන ගමන් තමයි ඉන්නේ. අපි දෙන්න පොඩ්ඩක් එළියට යන්න හදන්නේ. ඒ නිසා ඉව ගමන් මෙයා කෑම ඉල්ලුවා. එපා බා වෙන්න.
අපි දෙන්නම එළියට හැම ගවන් තමයි ඉන්නේ. මම නම් කෑවේ නැහැ, මොකද මට බඩගිනි තිබ්බේ නැහැ. උදේට පරක්කු වෙලා කාපු නිසා මම සාමාන්‍යයෙන් උදේට කද්දි 10:00 11:00 විතර වෙනවා. ඒ නිසා දවල්ට බඩගිනි හැදෙන්නේ නැහැ. ඉතින් අපි දැන් සුපුරුදු පරිදි ජාහෙරට තමයි යන්න හදන්නේ, පුංචි වැඩ වගේකට. මෙයාද ඉරිදා නෙමේ ආවේ, මොකද සාමාන්‍යයෙන් අපේ ගෙදර එන්නේ ඉරිදාට. අද ආවේ සතිහ දවසක නිවාඩුවක් දාලා. ඉතින් ආපු වෙලේ ඉඳලා කෝල් බලම තමයි, මට එපා වෙලා තමයි ඇත්තටම හිටියේ නවත්තගෙනත් කෝල් එකේ. වතුර තිබ්බ හැටි උතන ගඟක් වගේ. මෙතන තමයි අපි වීඩියෝස් කරේ. ඒවත් දැන් කැතයි. නියර බලහාලා. චුට්ටක් මහන්සි දවසක්. ඇත්තටම මට අද බ්ලොග් එකක් කරනවා කියලත් අමතක වුණා. එළියට ගිහිල්ලා වැඩ ගොඩක් කරගත්තා. මං හැමෙහෙම තමයි වීඩියෝ කළේ. ගෙදර ආයෙවිල්ලා බඩු ටික තියලා ආයි ගියා. මං දවට කාලා ගියෙත් නැහැ. ඒක මේ වැඩේට වැඩි වෙලාවක් යන්න නැති වෙයිද කියලා කාලා ගියෙත් නැහැ. වාසේ ගෙදරට චෝරිස් කනලා කෑවා. හැබැයි ආයි වැඩි කෙනෙක් මොකද බත් කෑවේ නැහනේ. මට බත් කැව නැත්තම් විතර බඩගිනි හැදෙනවා. දැන් කන්න ඕනේ. කන්න කලින් මොකක් හරි පැක් එකක් දාන්න ඕනේ. මට හිතන මුල්තානි මිටි පැක් එකක් දාගන්න ඕනේ කියලා. අද හවුව තිබ්බෙත් නැහැ. ඒත් හුඟ දවසේ මුල්තානි මිටි පැක් එකක් දැම්මේ නැහැ. දැන් දාන්න ඕනේ. ඊට කලින් ආරයට කෝල් කරන්න ඕනේ. මත් එක මලපැන්න තරහ වෙලා ගියේ. ඒ මොකද මේ එයා මෙහෙන් හය මාට් විතර ගියා. ගෙදර චාර්ජරේ දාලා ගිහිල්ලා. ඉතින් එයාගේ අපේ ගෙදර චාර්ජරේ දාලා ගිහින් තියෙන්නේ. මට කෝල් කරලා මම මගේ ඩේටා ඔන් තිබ්බේ. මට වට්ස්ඇප් එකෙන් පළක් විලට කෝල් එන්නේ නැහැ. වට්ස්ඇප් එකට ගියාම තමයි මිස් කෝල් එකින්. දැන් මට මේ හුඟ දවසක ඉඳලා කියන්නේ අප්ඩේට් කරන්න නැත්නම් අප්ඩේට් කරා අයින් කරලායි ගන්න කිය නැත්නම් නම්බර් එක චේන්ජ් කරන්න කි කිය බයිනම. දැන් තරහ වෙලා ඒකට මට උඩහට චාර්ජරේ ගේන්න කියලා තමයි කෝල් හතක් විතර අරගෙන මට ආන්සර් කරන්න. ඉතින් මට කෝල් එක එන්නේ වෙයි. දැන් ඒකට මලපැනලා ඉන්නේ. මං දන්නේ මටත් කතානු කරමු ගියා. දැන් යාළු කරගන්න ඕනේ කෝල් එකක් කරා. තාම ඇඳුමක් මාරු කළෙත් නැහැ. දැන් පොෂ් එකක් දාගන්න ඕනේ හින්දා මම හිතුවා මුල්තානි මිටි පැක් එක දාගන්න. දැන් හොඳට මුණ ක්ලෙන්ස් කරගන්න ඕනේ. මම මුණ නිකන් මුෂ් කරා විතරයි ආපු වෙලේ. දැන් හොඳට මුණ ක්ලෙන්ස් කරගන්න ඕනේ. එයාක පස්සේ දායි නින්ද පොනේ හම වැඩ. මේ ක්ලෙන්ස් එක හොඳයි ළමයි. නේචර් සීක්‍රට් එකේ මම ඒ කාලේ ඉඳලා ඒ ලෙවල් කරන කාලේ ඉඳලා නේචර් සීක්‍රට් එකේ තමයි ක්ලෙන්ස් ටෝන මේ පාවිච්චි කරන්නේ. මම මේ ලංකරි තමයි මේ ජනට් එක එක ගත්තේ. මම ඉතර අවශ්‍යන්නේ ස්ප්‍රේ කරන්න කියන්නේ. මම මේ මුල්තානි මිටි පැක් එකට යෝගට් තර තමයි තියෙන්නේ. අතිම ගව ගා පොනේ. පටිකන වතුර වලට දාලා නිකන් කලවන් කරනට කරලා ගන්නවට වැඩිය යෝගට් එක කලවන් කරලා ගන්න එක හොඳයි කියලා. හැබැයි ඔයිල් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් යෝගට් දාන්න එපා. වතුරත් එක්ක කලවන් කරලා ගන්න. නැත්නම් රෝස් වෝටර්. රෝස් වෝටර්
හොඳම එක දාන්න ඕනේ. දැන් කඩවල මම හිතන්නේ මේ රෝස් වෝට් එක හොඳ නෑ. අපිට ගෙදරම රෝස් වෝට් එකක් හදාගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම දැක්කා පෝස්ට් එකක් රූපලාවන්‍ය. ඉතින් මම දැක්කා පෝස්ට් එකක් තියෙනවා රූපලාවන්‍ය ගෲප් එකේ. එහෙම දැන් තියෙන පෙරක් රෝස් වෝට් ඇතරම අපේ මූණට හොඳ නෑ කියලා. ඒක දාලා තිබ්බ ගෙදර හදන විදිය රෝස් වෝට් එක. මම හිතන්නේ ඒකත් හොඳයි, රෝස් වෝට් එකත් හොඳයි මේ මුල්තා නිමිටි ගන්න. නැත්තම් ඉතින් වතුරත් හොඳයි. මම ගාලා දැන් ටිකක් වෙලා හිටියා, දැන් චුට්ට පේරගෙන එන්නේ. මොකද මට කෝල්යක් ආවා කලින් වීඩියෝ එක කර කර ඉඳින්. දැන් මේක වේලෙන්ද විනාඩි 10කින්ගේ වේලන නැහැ, කාලක් විතරයි. වතුර ගෑවනම් ගෑවහම ඉක්මනට වේලෙනවා, යෝගට් ගෑවහම චුට්ටක් වෙලා යනවා. ඉතින් අම්ම යනවා දැන් ටීවී එක බලන්න. ඉතින් ළමයි ඔය විදිහට තමයි ඉතින් මගේ අද දවස ගෙවුනේ. ඉතින් මේක චූටි බ්ලොග් එකක්. මට ඇත්තටම හවස මේ වීඩියෝ ගන්න අමතකුණා. මොකද අතේ බඩු ගොඩක් තිබ්බ, ඒවත් එක්ක හරි අමාරුයි වීඩියෝ කරන්න. මට එපා වුණොත් මම වීඩියෝ කරන්නේ නැහැ මොන දේ තිබුණත්. මොකද ගමනක් ගිහලා එද්දි මට හරි අමාරුයි. ඉතින් පෙරග හිමත් දවසට තමයි මම ඇත්තටම ඔක්කොම ටික වීඩියෝ කරන්න බ්ලොග් එකකට දාන්න. ඉතින් ගෙදර ඇවිල්ලා දැන් ඒ වැඩ ටික කරගෙන වොෂේකුත් දාලා ආච්චිගේ හැට මේ බෙහෙත් දානවා. ඉතින් අද රෑට බත් කහලා මේක කෑවා ෆෘට් සලඩයක් හදලා. ඉතින් ඉතින් මං ආයි බ්ලොග් එකක් අරගෙන එන්න ඉක්මනින්. ආලා පරිස්සමෙන් ඉන්න. බයි.